ෆේස්බුක් අද වෙනකොට අපේ එදිනදා ජීවිතේ ලොකු කාලයක් වෙන් කරගෙන තියෙන්නේ. මේක එක්තරා විදිහක ඇබ්බැහියක්. මේ ඇබ්බැහිය ගැන මම මීට කලිනුත් වීඩියෝ එකකදී කතා කරලා තියෙන නිසා අද මම ඒ ගැන ලොකු විස්තරයක් කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් බලන්න. හොඳයි. අද කොනිෂෝ එකේ මම කතා කරන්න යන්නේ ෆේස්බුක් නිසා අපේ ජීවිත අවුල් කරගන්නේ නැතුව පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. Facebook security එක ගැන කතා කරද්දී ඔයාලා දන්නවා online banking shopping site අපේ credit card details ආරක්ෂා කරන්න පාවිච්චි කරන HTTPS secure connection එක Facebook ආයතනයත් පාවිච්චි කරනවා. මේ HTTPS secure connection එක නිසා Facebook ටිකක් slow වුණත් අපේ online account එක කිසිම කෙනෙකුට hack කරන්න බැරි විදිහට ආරක්ෂා කරලා තියෙනවා. හැබැයි Facebook ආයතනයට උනත් මේ විදිහට අපිව ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ අපිට අපිව ආරක්ෂා කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් විතරයි. එහෙම නැතුව අපි විසින්ම අපේ personal data තවත් පාර්ශ්වයක් අතර violate කරගන්නවා නම් Facebook ආයතනයට උනත් අපි වෙනුවෙන් කරන්න දෙයක් නැති තරම්. මේ විදිහට අපිට අපිවම ආරක්ෂා කරගන්න Facebook ආයතනයේ option එකක් දෙනවා. ඒ තමයි අපි හැමෝම දන්න privacy settings. මේ privacy settings ඔක්කොම ගැන අපිට එක වීඩියෝ එකකින් කතා කරන්න අමාරුයි. ඒ නිසා අපි අද කතා කරමු මේ privacy settings වලින් කීපයක් අපේ ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. පළවෙනිම කාරණාව තමයි අපේ account එකේ දැනට තියෙන පරණ photos. ඔයාලා දන්නවා අපේ ජීවිත කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ වගේම කාලෙන් කාලට අලුත් වෙනවා. ඉතින් මේ විදිහට අපේ ජීවිතේ කාලෙන් කාලට අලුත් වෙද්දී සමහර විට අපේ පරණ ෆොටෝස් තවදුරටත් අපේ ජීවිතයට නොගැලපෙන දේවල් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි ඔයාගේ account එකේ මේ විදිහේ පරණ දැනට ඔයාට නොගැලපෙන ෆොටෝස් තියෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒ ෆොටෝස් delete කරන්න. එහෙම නැත්නම් only me දාගන්න. එහෙම නැති වුණොත් අපේ ජීවිතේට මේ ෆොටෝස් නිසා නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔයාගේ පෞද්ගලික දත්ත. ඒ කියන්නේ හෝම් ටවුන් එක, ඔයාගේ වයස, এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස්, ඒ වගේම ඔයාගේ ජොබ් එක, මේ වගේ තොරතුරු ඔයාගේ යාළුවන්ට විතරක් පේන්න තිබුණම හොඳටම ඇති. මොකද මේ වගේ තොරතුරු ඔයා පබ්ලික් දාලා තියෙනවා කියන්නේ ස්පෑමර්ස්ලට ඔයාගෙන් කරන ඉන්විටේෂන් එකක් වගේ. ඉතින් ඒ නිසා මේ තොරතුරු අනවශ්‍ය විදිහට ඕපන් කරන්න යන්න එපා. තුන්වෙනි සහ වැදගත්ම කාරණාව තමයි instant personalization option. ඔයා සමහරට දැකලා තියෙ ඔයා වෙබ් එකේ මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ගැන එහෙම නැත්නම් සර්විස් එකක් ගැන සර්ච් කරාට පස්සේ ආපහු ඔයා Facebook log වෙද්දී ඒ ඔයා සර්ච් කරපු දේට අදාළව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් Facebook එකේ නෝ ඔයාට සජෙස්ට් කරනවා. අතට මෙතනදී සිද්ධ වෙන්නේ ඔයාගේ වෙබ් බ්‍රවුසර්ස් වල තියෙන personal data අරගෙන ඒව analyze කරලා ඔයා කවුරු හරි කම්පැනි එකක හිම නැත්තම් මොකක් හරි මාකටිං කැම්පේන් එකක ටාගට් එකක් බවට පත් කරන එක. ඉතින් ඔයා මේකට කැමති නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට privacy settings වලට ගිහිල්ලා මේ option එක disable කරන්න. හැබැයි මේක disable කරාට පස්සෙත් ඔයාට Facebook එකේ advertisements පෙන්නනවා. නමුත් ඒ කිසිම දෙයක් ඔයාගේ personal data analyze කරලා පෙන්නන advertisements නෙවෙයි, randomly select කළ යන advertisements. ඔයා පොඩ්ඩක් Google එකේ ඔයාගේ නම ටයිප් කරලා සර්ච් කරලා බලන්න Google search result එකක් විදිහට ඔයාගේ Facebook profile එක පෙන්නනවාද කියලා. ඒ වගේම Google images වල ඔයාගේ Facebook එකේ upload කරලා තියෙන photos පෙන්නනවාද කියලා. මේ විදිහට පේනවා නම් මේකත් ඔයාගේ privacy එකට ලොකු හානියක්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මෙන්න මේ option එක disable කරලා දාන්න. ගොඩක් විශේෂයි. ඒ තමයි Facebook එකෙන් ළඟදී අඳුන්වලා දුන්න nearby option එක. අතට මේ හරහා ඔයා ඒ වෙලාවේ ඉන්න location එක ඔයාගේ Facebook එකේ ඉන්න යාළුවා අතර share වෙනවා. මේක ලොකු privacy violation එකක්, ඒ වගේම නිදහස සීමා වීමක්. මම නම් කැමති නැහැ මම කොහේ හරි ගමනක් යද්දි මං ඒ යන්නේ කොහෙද කියලා Facebook එකේ ඉන්න හැම යාළුවෙක් අතරම share කරගන්න. ඉතින් ඔයාත් මේ option එකට කැමති නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ path එකෙන් ගිහින් මේ option එක disable කරලා දාන්න. හයවෙනි කාරණාව තමයි අපේ Facebook එකේ friend list එක ගත්තොත් මේක ඉන්න එක එක විදිය අය.
අපේ ෆැමිලි මෙම්බර්ස්ලා ඉන්න පුළුවන්, කොලේජ් එකේ යාළුවෝ ඉන්න පුළුවන්, ඒ වගේම අපි වැඩ කරන තැන ස්ටාෆ් මෙම්බර්ස්ලා ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අපි වැඩි දැකලා කතා බහ කරලා නැති අයත් අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න පුළුවන්. ඉතින් අපි Facebook එකේ පෝස්ට් එකක් අප්ඩේට් කරද්දී මේ හැම කෙනෙක්ම මේක දකිනවා. නමුත් අපිට පුළුවන් නම් අපේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ගෲප් කරගන්න. අන්න එතකොට අපිට පුළුවන් අපි පෝස්ට් එකක් අප්ඩේට් කරද්දී මේ පෝස්ට් එක දකින්න ඕන නැත්තේ කවුද? ඒ වගේම මේ පෝස්ට් එක දකින්න ඕන කවුද කියලා වෙන වෙනම කැටගරයිස් කරලා ගන්න. මෙහෙම කරන එකෙන් අපිට එදිනෙදා Facebook පාවිච්චි කරද්දී සිද්ධ වෙන්න පුළුවන් අපහසුතාවයන් ගොඩක් මග අරව ගන්න පුළුවන්. තමයි ඔයාල දන්නවා අපි Facebook එකේ හැසිරෙන විදියනොත් යම් තාත්තරකට අපේ personality එකක් build up වෙනවා. ඉතින් කවුරු හරි ඔයාගේ යාළුවෙක් වැඩි දුර දෙක හිතන්නේ බලන්නේ නැතුව ඔයාට නොගැලපෙන දෙයක් හරි, එහෙම නැත්නම් ඔයා අකමැති දෙයක් හරි ඔයාගේ wall එකේ post කරොත්, එහෙම නැත්නම් ඔයාට tag කරොත් මේකෙනුත් ඔයාගේ ප්‍රතිරූපයට පොඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මම මේ වගේ ගොඩක් දේවල් දැකලා තියෙනවා birthdays වලදී. ඉතින් ඔයාට මේ වගේ අපහසුතාවයන් මග අරව ගන්න අවශ්‍ය නම් හොඳම දේ තමයි ඔයාගේ wall එකේ අනිත් අයට post share කරන්න තියෙන අවස්ථාව settings වලට ගිහිල්ලා disable කරලා දාන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් ඔයාට photo එකක් tag කරලා ඒ tag කරපු photo එක ඔයා review කරලා approve කරාට පස්සේ විතරක් ඔයාගේ wall එකේ share වෙන විදියට settings වලින් හදන්න. අද මම කතා කරේ Facebook එකේදී අපේ privacy එක ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන settings කීපයක් විතරයි. මීට අමතරව තව ගොඩක් කරුණු තියෙනවා Facebook security ගැන කතා කරන්න. ඒ දෙවලුත් අපි ආපහු දවසක වීඩියෝ එකකින් කතා කරමු. මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුවෝ අතරේ share කරන්න. ඒ වගේම subscribe කරන්න මගේ Techikoni channel එක, bell icon එක on කරලා තිබුණොත් මම ඊළඟට වීඩියෝ එකක් upload කරගම අම්ම notification එකකින් ඔයාට ඒක දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මේ ඕනම දෙයක් comment කරන්න පළහක් comment section එකේ. එහෙනම් මම අද ගිහින් එන්නම්. අපි ආපහු දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.